පහුගිය දවස්වල ආණ්ඩුව හිටපු ගමන් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් මිල වැඩි කරා. ඒ වැඩිවීමත් එක්ක රටේ බඩු මිල තවත් වටේකින් ඉහළ ගියා. ඒත් ඇත්තටම මේ අසාධාරණ බදු ගැහිමත් එක්ක තමයි මේ බඩු මිල තෙල් මිල ඉහළ ගිහිලා තියෙන්නේ. මේ ආණ්ඩුවට මේ රටේ ආර්ථිකය පාලනය කරන්න, ආර්ථික මෙහෙවන්න හැකියාවක් නැහැ කියන එක තවත් වටේකින් ඔප්පු කරලා තියෙනවා. එදා ආණ්ඩුව බලයට පත් වෙන කලින් ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා ඉන්ධන මත ගහලා තියෙන බදු ඉවත් කරනවා කියන එක. නමුත් මුල් අවස්ථාවේදී ආණ්ඩුව ඡන්දගුණුවක් විදිහට තෙල් මිල සොච්චමකින් අඩු කරලා නැවත වට කීපයකින් අද තෙල් මිල වැඩි කරලා තියෙනවා. ඩීසල් ලීටරයක් ලංකාවට ගොඩ බානකොට රුපියල් 83.40. නමුත් ඒ මත රුපියල් 31.60ක බද්දක් ආණ්ඩුව අය කරනවා. ඒ අනුව තමයි මේ වෙනකොට රුපියල් 109කට ඩීසල් ලීටරයක් විකුණන්නේ. ආණ්ඩුව රුපියල් 31.60ක් බදු අය කරනවා එක ඩීසල් ලීටරයකින්. ඒ වගේම පෙට්‍රල් ලීටරයක් ගොඩ බාන්නේ රුපියල් 78.40ට. ඒ පෙට්‍රල් ලීටරයක් මත පමණක් රුපියල් 60.19ක බද්දක් පනවා. ඒතර ආණ්ඩුව මේ ගහන අසාධාරණ බද්ද නිසා තමයි පෙට්‍රල් ලීටරයක් අද වෙළඳපළේ රුපියල් 138ක් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ ගියා, ඩොලරේ වෙනස් වුණා. ඒ නිසා තෙල් මිල වැඩි කරනවා කියන එක පට්ටපල් අමූලික බොරුවක්. තෙල් මිල වැඩි කරලා තියෙන්නේ වෙන කවර හේතුවක්වත් නෙමෙයි, ආණ්ඩුව ඩීසල් හා පෙට්‍රල් මත අය කරන බද්ද වැඩි කරලා තියෙනවා. ඒ මත පනවල තියෙන බදු වැඩි කරලා තියෙනවා. බදු වැඩි කරාම ඒ බදු ආදායම් සම්පූර්ණයෙන්ම යන්නේ ආණ්ඩුවට. ඉතින් ඒ නිසා තමයි දැන් මේ ඩීසල් පෙට්‍රල් වැඩි වෙලා තියෙන්නේ. ඔබ දැක්කා භූමිතෙල් රුපියල් 50 ගණනකින් වැඩි කරලා. මේ රටේ දුප්පත් ජනතාව gedara කුප්පිලාම්පුව පත්තු කරන්න පාවිච්චි කරන භූමිතෙල්, ඒ භූමිතෙල් ටික වැඩි කරලා. ඒ විතරක් නෙමෙයි, ධීවරයෝ, සමෘද්ධිලාභීන්, විදුලිය නැති අය, ඒ සියලු දෙනාම භූමිතෙල් වලින් තමන්ගේ දෛනික කටයුතු කරගන්න. කිසිදු සැලකිල්ලක් නැතුව අසාධාරණ විදිහට භූමිතෙල් රුපියල් 50 ගණනකින් වැඩි කරලා. ඉතින් රාජිත් සේනාරත්න ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවේ කියනවා මේ භූමිතෙල් වැඩි කරේ බස්වල සමහර පෞද්ගලික බස් රථ, ඒ වගේම පෞද්ගලික වාහන තෙල් සමග ඩීසල් සමග මේ භූමිතෙල් කවලම් කළා තමයි ඒ තමන්ගේ වාහන දුවන්නේ. ඒ නිසා තමයි වැඩි කරේ කියලා. ඉතින් ආණ්ඩුවට වැඩපිල්ලක් තියෙන්න ඕනි, එවැනි දේවල් සිද්ධ වෙනවා නම් ඒක පාලනය කරන්න වෙන ක්‍රමයක් හදාගන්න. ඒකට මේ අහිංසක ධීවරයන්ගේ භූමිතෙල් ටික වැඩි කළා හරියන්නේ නැහැ. අර ඈත දුෂ්කර ගම්වල ජීවත් වෙන ලයිට් නැතුව කුප්පි ලාම්පුවෙන් චිමිනි ලාම්පුවෙන් තමන්ගේ ගෙදර කටයුතු, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන ඒ දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්ථා අහිමි කරලා භූමිතෙල් වැඩි කරන එක සාධාරණ වෙන්නේ නැහැ. එවැනි වැරදි වැඩ වෙනවා නම්, ඩීසල් වලට භූමිතෙල් කවලම් කරලා ගහනවා නම් ඒක පාලනය කරන ආණ්ඩුවට වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට උත්තරේ භූමිතෙල් මිල වැඩි කරන එක නෙමෙයි. ඒ නිසා ඉතාම අසාධාරණ බදු අය කිරීමක් කරහත් තමයි මේ ඩීසල් පෙට්‍රල් වැඩි කරලා තියෙන්නේ. මේ தত্ত্বය ඉතාම දරුණු වෙනවා. දැන් මෙහෙම ගියාම පෙට්‍රෝලියම් එක පාඩු වෙලා අවසානයේදී මුළුමනින්ම මේ තෙල් ඒකාධිකාරිය, තෙල් ගෙන්වීම බෙදාහැරීම ඒකාධිකාරී බලය IOC කම්පැනිට යන්න පුළුවන්. IOC කම්පැනිට ගියොත් IOC එක පෙට්‍රල් ලීටරයක් රුපියල් 160කට විතර විකුණනවා. ඩීසල් ලීටරයක් රුපියල් 140කට දෙනවා. එතකොට අපිට කෑන් තියාගෙන පොලිමේ ඉන්න වෙනවා 160ට පෙට්‍රල් ගන්න IOC සෙඩ් එකේ. අද මේ වෙලා තියෙන தத்துவ මේක. මේකෙන් පෙට්‍රෝලියම් එකට වාසියක් වෙලත් නැහැ. දැන් පෙට්‍රෝලියම් එක පාඩුයි, ඒ පාඩුව පියව ගන්න වැඩි කරා කිව්වොත් එහෙම හේකුත් නැහැ. මොකද පෙට්‍රෝලියම් එක පෙට්‍රෝලියම් එකේ පාඩුව පියව ගන්න නෙමෙයි මේක කරලා තියෙන්නේ. බදු අය වැඩි කළා. බදු වැඩි කරාම ඒ බද්ද එන්නේ ආණ්ඩුවට. ඒක පෙට්‍රෝලියම් එකට නෙමෙයි. ඉතින් ආණ්ඩුව කරලා තියෙන්නේ පෙට්‍රෝලියම් එක පාඩුයි, දැන් ඒ පාඩුව පියව ගන්න තමයි අපි වැඩි කරන්න කියලා රටට පෙන්නලා අසාධාරණ විදිහට බදු පනවලා ඒ ලාභය ආණ්ඩුව ගන්න. හරියට ගත්තොත් හිඟන්නව පෙන්නලා මුදලාලි ලාභ ලබන තත්ත්වයක්. පෙට්‍රෝලියම් එක නැමැති පාඩු ලබන හිඟන්නව පෙන්නලා ඒ හිඟන්නව පෙන්න මුදලාලි තමන්ගේ බඩගොස්තරේ වැඩි කර බඩගොස්තරේ තර කරගන්න බදු අය කිරීමක් මේ තියෙන්නේ. ඒ නිසා මේක සම්පූර්ණ අසාධාරණයි, අයුක්ත සහගතයි. අපි ආණ්ඩුවට කියනවා වහාම මේ ඉන්ධන මත අය කරන අසාධාරණ බද්ද වහාම ඉවත් කරන්න කියලා. ඉන්ධන විතරක් නෙමෙයි,
පහුගිය දවස්වල කිරිපිටි දැන් කිරිපිටි රුපියල් 50කින් වැඩි කරා. රුපියල් 860ක් වෙනවා කිරිපිටි ග්‍රෑම් 1000 පැකට් එකක්. කිලෝග්‍රෑම් එකේ පැකට් එකක්. රුපියල් 50ක් වැඩි කරා. මෙතනත් තියෙනවා බරපතල අසාධාරණයක්. කිරිපිටි කිලෝග්‍රෑම් එකක් මත රුපියල් 106ක වැඩ්බද්දක් පැනවුවාණු. 106ක වැඩ්බද්දයි තව රුපියල් 5ක බද්දයි එකතු කරාම රුපියල් 101ක්. 111ක්. කිරිපිටි පැකට් එකකින් ආණ්ඩුව බදු ගන්න. මේ කිරිපිටි එහෙම තියෙද්දිත් තව රුපියල් 50කින් ඊයේ පෙරේදා කිරිපිටි වැඩි කරා. ඒත් ඇත්තටම වැඩ්බද්දක් ගහලා තවත් රුපියල් 5ක බද්දක් ගහලා ඒ බදු ආදායමත් ආණ්ඩුව උපයද්දී අසාධාරණ විදිහට තව රුපියල් 50ක් කිරිපිටි කිලෝග්‍රෑම් එකක් මත පනවලා ආණ්ඩුව තවත් අධික ලාභයක් හොයමින් තියෙනවා. ඉතින් මේ බදු අය කරලා බදු ගහලා ජනතාවට කියනවා මේ බදු පනවලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ රටේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ඒ ජනතාවගේ සුබ සාධන කටයුතු සඳහා තමයි මේ සල්ලි වේදම් කරන්න කියලා මේ දවස්වල රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කරනවා. ඇත්තම ගත්තොත් ජනතාව රවට්ටන්න, ජනතාව නොමග යවන්න, ආණ්ඩුව තමන්ගේ බංකොලොත්කම, තමන්ගේ නාස්ති දූෂණ ඒ සඳහා වේදම් කරපු කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි පියව ගන්න තමයි මේ බදු පැනවීම් කරන්නේ. එහෙම නැතුව ඒ බදු වැඩි කරලා ඒව ජනතාවට සහනාධාර ලබා දෙන්න හෝ අධ්‍යාපන සෞඛ්‍ය සඳහා වෙන් කරන්න නෙමෙයි. ඔබ දැක්ක පහුගිය දවස්වල මේ තියෙන්නේ කුෂිකර්ම බිල්ඩිමට මාසෙකට රුපියල් 245ක් කුෂිකර්ම බිල්ඩින් එකට දැන් අවුරුදු 3ක් තිස්සේ මාසෙකට රුපියල් 145යි. ඒක තවත් රුපියල් 107,000කින් වැඩි කරා. ඒ අනුව 252ක් 2,500ක් මේ නිකන් තියෙන කුෂිකර්ම බිල්ඩින් එකට ආණ්ඩුව නාස්තිකාර විදියට වේදම් කරා. මේ භූමි තෙල් මත ගහන බද්ද, පෙට්‍රල් මත ගහන බද්ද, ඩීසල් මත ගහන බද්ද වේදම් කරන්නේ මේ වගේ නාස්තිකාර දේවල්ට. මේ කුෂිකර්ම බිල්ඩින් එකට විතරක් මේ ගෙවිච්ච කාලය තුල රුපියල් 1,965ක් වේදම් කළා තියෙනවා. රුපියල් 1,965ක් වේදම් කළා තියෙනවා මේ කුෂිකර්ම බිල්ඩින් එකට. කුෂිකර්ම ඇමතිවරයා ඊයේ පෙරේදා පත් වෙච්ච මහින්ද අමරවීර ඇමතිවරයාත් පිළිගන්නවා මේ බිල්ඩින් එක මට වෙන තැනකට ගෙනියන්න පුළුවන් නම් මං ගෙනියනවා. ඒ එතුමත් පිළිගන්නවා නම් මෙතන මහා නාස්තියක් තියෙනවා කියලා. ඇයි මේ නාස්තිය තවත් දිගටම පවත්වාගෙන යන්නේ? මේ ජනතාව මත ගහන බදු කිරිපිටි වලට ගහන බද්ද, භූමි තෙල් වලට, පෙට්‍රල් වලට, ඩීසල් වලට ගහන බද්ද තමයි මේ නාස්ති මේ නිර්පරාදේ නාස්ති වෙන්නේ. මේවට තමයි මේ බදු ගහන්නේ. ඒ විතරක් නෙමෙයි. මහා බැංකුව බැඳුම් කර පාඩු රුපියල් කෝටි 1,150යි. ඒ මහා බැංකුව බැඳුම් කර පාඩුව හොයන්න අහිංසක දුප්පත් මිනිස්සයාගේ ගෙදර තිමින් ලාම්පුව ඒ කුප්පි ලාම්පුවේ ලාම් තෙල් ටිකට බදු ගහලා තියෙනවා. රුපියල් 5 ගානකින් ලාම් තෙල් ලීටරයක් වැඩි කරලා ඒ දුප්පත් මේ මිනිස්සයාගෙන් හොයන සල්ලි වලින් තමයි මේගොල්ලෝ මහ බැංකුව බැඳුම් කර පාඩුව පියවන්නේ. මෝටරසයිකලෙන්, ත්‍රිවිල් එකෙන් මේ පුංචි මිනිස්සු උදේ හවස වැරට යන දුම්රිය ගාස්තු, බස් ගාස්තු මේ ඔක්කොම වැඩි කරලා ඒ අසාධාරණ බස් ගාස්තු වැඩි කිරීම, දුම්රිය ගාස්තු වැඩි කිරීම, ඒ සියලු ගාස්තු වැඩි කිරීම වලින් ජනතාව මත බරපටවලා මේ අයගේ මේ නාස්තිකාර වියදම් පියව ගැනීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ බදු වලින් අධ්‍යාපනයට සෞඛ්‍යයට වියදම් කිරීමක් වෙන්නේ නැහැ. අධ්‍යාපන සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම පුද්ගලිකංශයට දැන් දොරටු විවෘත කළා තියෙන්නේ. දෙමව්පියෝ ආදි ශිෂ්‍යෝ තමයි ඉස්කෝලවල ඒ අධ්‍යාපන කටයුතු වලට සල්ලි වියදම් කරන්නේ. එහෙම නැතුව ආණ්ඩුව සල්ලි වියදම් කරන තත්ත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. පහුගිය දවස්වල අපි දැක්ක පෙට්‍රෝලියම් සංස්ථාවේ ඒ තෙල් මිලදී ගැනීමවලදී ස්පොට් ටෙන්ඩර්ස් දැම්ම ස්ථානීය මිලදීම් ගැනීම කරා. ස්ථානීය මිලදී ගැනීම් වලින් පමණක් රුපියල් කෝටි 1,420ක් පාඩු. ස්පොට් ටෙන්ඩර්ස් වලට ගිහිල්ලා ආණ්ඩුව රුපියල් කෝටි 1,420ක් පාඩු කරගත්තා. ඒ පාඩුව පියවන්නත් දැන් භූමි තෙල් වලට, ඩීසල් වලට, පෙට්‍රල් වලට අසාධාරණ බද්ද ගහලා තියෙනවා. මේ විතරක් නෙමෙයි. පහුගිය කාලේ අපි දැක්කා ඇමතිවරු වැඩි කරනකොට ඒ ඇමතිවරුන්ගේ ගෙවල් හදන්න, ඒ ඇමතිවරුන්ට වාහන ගන්න, තවත් කෝටි ගණන් පරිපූර්ණ කැස්තමින්තු පාර්ලිමේන්තුවට ආවා. ඇමතිවරුන්ගේ වාහන ගන්න විතරක් කෝටි 150ක් 150ට වැඩි මුදලක් පරිපූර්ණ කැස්තමින්තු විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ගෙවල් නඩත්තු කරන්න, ඒවට හුණු ගන්න, ආපහු කෝටි 1,500 2,500 කියලා
විවිධ අවස්ථාවලදී පාර්ලිමේන්තුවට සල්ලි ඉල්ලලා පරිපූර්ණක ඇස්තමේන්තුවක්. එසා මේ ගහන බදු වලින් ඇමතිවරුන්ගේ වාහන අපි දැක්ක අගමැතිවරයා වෙඩි නොවදින වාහන දෙකක් රුපියල් කෝටි 60ක් අගමැතිවරයාට වෙඩි නොවදින වාහන දෙකක් රුපියල් කෝටි 60ක් වියදම් කරලා ගත්තා. ඒ රුපියල් කෝටි 60 මේ රටේ දුප්පත් අහිංසක අර පැල්පතේ ජීවත් වෙන කුප්පිලාම්පෙන් පාසල් වාර විභාගයට ලෑස්ති වෙන දරුවම් දරුවගේ ඒ කුප්පිලාම්පුවට දාන ලාම්තිලට ගහන බද්ද. ඒකෙන් තමයි අගමැතිගේ වාහන දෙකේ කෝටි 60යි මුදල පියවන්නේ. මේක කොහොමද සාධාරණ වෙන්නේ? මේක සාධාරණ නැහැ. මේ අසාධාරණ බදු ගෙහිම වහාම ආණ්ඩුව නතර කළ යුතුයි. කිරිපිටි විතරක් නෙමෙයි, ඉන්ධන විතරක් නෙමෙයි, පහුගිය මේ කෙටි කාලය තුල සාමාන්‍ය පවුලක මාසික ජීවත් වෙන්න ගන්න බඩුමල්, ඒ බඩුමල්ල 2016 2017 ඇතුළත රුපියල් 3049.75කින් වැඩි වුණා. ඒ අවුරුද්දක කාලය තුල රුපියල් 3049.75කින් වැඩි වුණා. 2017 2018 අවුරුද්ද ඇතුළේ රුපියල් 1059.70කින් වැඩි වුණා. මේ ගෙවිච්ච ඊනියා යහපාලන ආණ්ඩුවේ අවුරුදු දෙකමාර කාලය ඇතුළත බඩුමල්ලක වටිනාකම රුපියල් 4108.80කින් වැඩි වෙලා තියෙනවා. ගෙදරට ගන්න අත්‍යවශ්‍ය බඩුමල්ල, ඒ බඩුමල්ලේ වටිනාකම රුපියල් 4100කින් වැඩි කරලා තියෙනවා. ඉතින් බඩුමිල වැඩි වෙලා තියෙනවා. පරිප්පු 2016 කිලෝ ලොකු පරිප්පු රුපියල් 158යි. කිලෝ එකක් රුපියල් 158යි. 2017 රුපියල් 236.50යි. 2018 රුපියල් 256යි. රුපියල් 158ට 2016 තිබිච්ච ලොකු පරිප්පු කිලෝ එක මේ අවුරුද්දේ මැද වෙනකොට මැයි වෙනකොට රුපියල් 256ට වැඩි වෙලා තියෙනවා. වියලි මිරිස් එදා තිබුණ 2016 රුපියල් 210යි. අද 2018 මැයි වෙනකොට රුපියල් 280යි. රුපියල් 70කින් මිරිස් කිලෝ එකක් වැඩි වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව කියනවා ආර්ථිකය හොඳයි ශක්තිමත් කියලා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තියලා නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහලොකු කයිවාරු ගහනවා පහුගිය කාලය තුල ආර්ථිකය ශක්තිමත් කරා එක එක දේවල් කරයි කියලා. නමුත් මෙන්න ඇත්ත තත්ත්වය. බඩුමිල වැඩි කරලා තියෙන. පරි බීලුණු රුපියල් 52කට තිබිච්ච බීලුණු කිලෝ එක අද රුපියල් 82යි. මේ පහුගිය සතිය ඇතුළත මේ වැඩිවීම උනේ ගෙවිච්ච සතිය ඇතුළත. රුපියල් 52කට තිබිච්ච බීලුණු කිලෝ එක අද රුපියල් 82යි. සුදුහල් රුපියල් 59ට තිබිච්ච එක මේ පහුගිය සතිය ඇතුළත රුපියල් 78ට වැඩි වුණා. කෑලිහල් ගොඩක් අය මේ ලොකු අර හොඳ හාල් වර්ග ගණන් වැඩි නිසා පුරුදු වෙලා හිටියා මේ කෑලිහල් ගන්න. මොකද කෑලිහල් වලින් අඩුම ගානේ තමන්ගේ ජීවන බර අඩු කරගන්න පුළුවන් කියලා එතෙන්ට පෙළඹුණා. රුපියල් 64ට තිබිච්ච කෑලිහල් කිලෝ එකත් රුපියල් 76ට වැඩි කරා. ඒ විතරක් නෙමෙයි, පොඩි පරිප්පු රුපියල් 104ට තිබුණේ දැන් රුපියල් 114යි. ඒ විදිහට ගත්තොත් කිරිපිටි මිල වැඩි කරා, ගෑස් මිල වැඩි කරා, තෙල් මිල වැඩි කරා. දැන් මේකත් එක්ක බස් ගාස්තු, දුම්රිය ගාස්තු, කන්ටේනර් ගාස්තු සියලුම නිෂ්පාදන ද්‍රව්‍ය වැඩි වෙනවා. මොකද ඉන්ඩස්ට්‍රියල් ගෑස් නිෂ්පාදන ගෑස් වැඩි වුණාම අනිවාර්යයෙන්ම ඒ ඉන්ඩස්ට්‍රියල් ගෑස් පාවිච්චි කළා නිපදවන සියලු භාණ්ඩවල මිල වැඩි වෙනවා. ඒක වක්‍රව සමස්ත ජීවන බර වැඩිවීමකට බලපානවා. එසම් මේ ආණ්ඩුව අද මේ ආර්ථිකය පවත්වාගෙන යන්න බැරුව බංකොලොත් තත්ත්වයට පත් වෙලා එක පැත්තකින් දූෂණ වංචා නාස්තිකාර වියදම් වැඩි කරලා අනිත් පැත්තෙන් මේ අපේ රුපියලේ රුපියල බාල්දු කරලා එදා රුපියල් 131කට තිබිච්ච රුපියල අද ඩොලරයට සාපේක්ෂව අද රුපියල් 160යි. 120කින් මේ කෙටි කාලය තුල බාල්දු වුණා. මේ අවුරුද්දකම හර ඇතුළත බලයට එනකොට රුපියල් 131 තිබුණේ ඩොලරයට සාපේක්ෂව රුපියල වටිනාකම අද රුපියල් 160යි. මේක එහෙම වුණාම අපි ගෙන්වන භාණ්ඩ සියල්ල ආනයනික භාණ්ඩ සියල්ලටම ගෙවන මිල දෙගුණයක් වෙනවා, වැඩි වෙනවා. අපි ගත්ත ණය, ණය පොලි වාරික ඒ සියල්ලටම අපි නැවත රටින් පිටට යවන මුදල වැඩි වෙනවා. එනිසා සමස්තයක් විදියට ගත්තම මේ දෙක අවුරුද්දකමාර කාලය තුල රටේ ණය බර වැඩි වුණා, බඩු මිල වැඩි වුණා, බදු බර වැඩි වුණා, තවත් වැඩි වෙමින් පවතිනවා. රටේ ජනතාවගේ ජීවන බර වැඩි කරලා තියෙනවා. එනිසා මේ අසාධාරණ මේ අයුක්ති සහගත බදු බර වහාම අඩු කළ යුතුයි, බදු බර අඩු කරලා ජනතාවගේ බඩු මිල වහාම අඩු කළ යුතුයි කියන බලකිරීම අපි ආණ්ඩුවට කරනවා.
තෙල් මිල ඉහළ දැමීම සහ ඒ හරහා මේ රටේ වැඩ කරන ජනතාවට, ගොවි ජනතාවට, වෘත්තිකයන්ට, සියලු දෙනාට මේ කාරණේ පොදුවේ බලපානවා කියන කාරණයට අදාළව තමයි මේ කරුණු කාරණා ගණනාවක් අපි හෙළි කරේ. ඒස විශේෂයෙන් මේ ආණ්ඩුව එනකොට ආවේ ජනතාවට අර නත්තල් සිය නත්තලට එනවා වගේ බඩු මල්ලක් අරගෙන එනවා වගේ තමයි. තෙල්වල බදු අඩු කරනවා, බඩු මල් අඩු කරනවා, රස්සා දෙනවා, ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදනවා. එනිසා කාර් එකේ යන්න පුළුවන් මෝටර් බයිසිකල් යන්න ඕනේ නැහැ. එහෙම තමයි ආණ්ඩුව ආවේ. හැබැයි ආපු ආණ්ඩුව නාස්තිකාර වියදම් දවසින් දවස වැඩි කරා. විතහෙරත් සහෝදරයා සඳහන් කළා කෘෂිකර්ම අමාත්‍යාංශය දැන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ගියාම තිබිච්ච අමාත්‍යාංශ ගොඩනැගිල්ල වල් වැදිලා තියෙන්නේ. අද වෙනකොට වහලා දාලා තියෙනවා නිකන්. හැබැයි ජනතාවගේ මුදල් මාසෙකට රුපියල් ලක්ෂ 250ක ගානේ කුලී ගෙවනවා. ඒ නිසා මේක විතරක් නෙමෙයි. අද ආණ්ඩුව දවසින් දවස මේ සිදු කරන ආර්ථිකයේ ඔස්තාර්ලා කියලා ආපු ආර්ථික විශේෂඥයෝ කියලා ආපු න්‍යායාචාරවරු කියලා ආපු මිනිස්සු අද රටේ ණය දවසින් දවස වැඩි කරනවා. ඒකේ බර ජනතාවට වැඩි කරනවා. 2017 අවුරුද්දේ ටෙන්ඩර් දාලා තෙල් සංස්ථාව කැබිනට් අනුකමිටුව අනුමත කරපු ටෙන්ඩර් තෙල් තොග 25ක් ගෙන්නන්න. ඒ තෙල් තොග 25 ගෙන්නන්න අනුමත කරපු ටෙන්ඩර් එකට තෙල් ගෙන්නන්න නැතුව තමයි ස්පොට් ටෙන්ඩර්ස් වලට ස්ථානීය මිලදී ගැනීම වලට ගියේ. ඒ ස්ථානීය මිලදී ගැනීම වලට යාම නිසා 2017 අවුරුද්ද ඇතුළේ විතරක් අපේ තෙල් සංස්ථාවට වෙච්ච පාඩුව බිලියන 14.2 කෝටි 1420ක්. දැන් අද ඒක පටවලා තියෙනවා තෙල් සංස්ථාවේ පාඩුව හැටියට. ඊට පස්සේ ඒක පටවනවා ජනතාව මත. ඒ වගේම ආණ්ඩුව මේ දිනවල විදේශීය සංචිත ප්‍රමාණය වැඩි කරගන්න කියලා ණය ගන්නවා. විදේශීය සංචිත ප්‍රමාණය වැඩි කරගන්න කියලා ණය ගන්නවා පිටරට බැංකුවලින්. පහුගිය අවුරුද්දේ ලබාගත් ණයවල මේ වෙනකොට අපේ විදේශ සංචිත ප්‍රමාණය රුපියල් ඩොලර් බිලියන 9ක් තියෙනවා. මේ ඩොලර් බිලියන 9ට අදාළව ණය ගත්තේ වගේ පොලිය ගත්තාම 106 පොලියට අරන් තියෙන ඇවරේජ් එක. 106 ඇවරේජ් පොලියක් අපි ගෙවනවා ණය සඳහා. හැබැයි ණය අරන් ලංකාවට ගේන්න බෑ. අපි එහෙන් ඒ ණය අරන් ඒ රටවල් වල විදේශීය බැංකුවල තැන්පත් කරනවා. තැන්පත් කරන්න කියන. තැන්පත් කරපුවාම අපිට ලැබෙන පොලිය 103යි. විදේශීය සංචිත වැඩි කර ගැනීම නිසා ලබා ගන්නා ණය වෙනුවෙන් අපි පහුගිය අවුරුද්ද විතරක් ඩොලර් මිලියන 280ක් අහිමි කරගෙන තියෙනවා. ඩොලර් මිලියන 280ක් පහුගිය අවුරුද්ද විතරක් විදේශීය සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීම නිසා රටට වෙච්ච අලාභය වැඩි කරලා තියෙනවා. දැන් ආර්ථික ඔස්තාර්ලා කරන්න ඕනේ. 106 පොලියට නෙමෙයි ලෝක මිනිස්සු ණය ගන්නෙ. ජපානයට ගියාට පස්සේ ජපානයේ බැඳුම් කර සඳහා ලබා දෙන පොලිය ආදායම 0.74යි. ඇමරිකාවට ගියාට පස්සේ 1.52යි. ලෝකේ සංවර්ධිත කියන රටවල් වල බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් සඳහා ඔවුන්ගේ වෙන ආදායම 0.2ට අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා ණය ගන්නකොට රටවල් වලට පුළුවන්කම තියෙනවා ඒ ණය සඳහා පොලිය ආදායමෙන් 10%ක් වගේ ප්‍රමාණයක් එකතු කරලා ප්‍රමාණයකට ණය ලබා ගන්න. හැබැයි එහෙම කරොත් එහෙම අපිට 1.52ට ගන්න පුළුවන් ණය තමයි මේ 106 පොලියට ගන්න. 106 පොලියට ගන්න. ඒ නිසා අපි ආපහු එක බැංකුවක දාලා 103ක ආදායම ගත්තට 103ක පාඩුවක් පොලී පාඩුවක් අපිට සිද්ධ වෙනවා 2019 විතර ඩොලර් මිලියන 270ක්. ඩොලර් මිලියන 270ක් සාමාන්‍ය ගත්තොත් රුපියල් බිලියන ගණනාව කලාපයක් බිලියන 60ක ආසන්න ලාභයක් සිද්ධ කරන අවුරුද්දකට. ඉතින් මේකට කවුද වග කියන්නේ? ඒ නිසා ඒ පාඩු ඔක්කොම අද වැඩ කරන ජනතාව මත දානවා. ඒ පැත්තෙන් ඇවිල්ලා සේවක අර්ථසාධක අරමුදල උගස් තියලා ණයක් ගන්න හදනවා ආණ්ඩුව. දැන් ඒ ණය ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපළට දාන්න ඕනේ. එක වෙලාවක් කිව්වා ආසියාවේ හොඳම කොටස් වෙළඳපළ කියලා. හැබැයි ආසියාවේ හොඳම කොටස් වෙළඳපළ අද ගොඩ ගන්න බැරි තරමට බිඳ වැටිලා බඩ ගගා යන්නේ. දැන් ඒකට ඉන්ජෙක්ෂන් ගහන්න ඔබෙත් මේ රටේ වැඩ කරන ජනතාවගේ මාධ්‍යවේදීන් ලෙස ඔබෙත් සේවක අර්ථසාධක අරමුදල ඒකට යොදවන්න තමයි දැන් ආණ්ඩුව සැලසුම් කරන්නේ. සමේ ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික ක්‍රියාවලිය විසින් අද රටේ ජනතාවට දරන්න බැරි තරමේ බදු ගහලා ගාස්තු වැඩි කරලා මිල වැඩි කිරීම කරලා ජනතාව පීඩාවට පත් කරමින් තියෙනවා. නිසා ඒකට එරෙහිව මේ රටේ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව සියලු දෙනා සංවිධානය කරමින් පක්ෂයක් ලෙස මේ ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික ක්‍රියාවලිය හරහා පීඩාවට පත් වෙච්ච ජනතාව ඒට එරෙහිව ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග වලට එරෙහිව බදු බර අඩු කරන්න, අසාධාරණ බදු ඉවත් කරන්න බල කරන වෘත්තීය ක්‍රියාමාර්ග වලට පෙළ ගස්සන වෘත් සම්පති හැටියටත් පක්ෂයක් හැටියටත් අපි කටයුතු කරමින් ඉන්නවා. බදු බර සහ බඩු මිල කියන ප්‍රශ්නේ
අපි ජනතාවට දේශපාලන පක්ෂ විදියට වෘත්තීය සමිති විදියට ඔබ මාධ්‍යවේදීන් විදියට පැහැදිලි කළත් නොකළත් කඩේට ගියාට පස්සේ පර්ස් එකට දැනෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. රූපවාහිනී සාකච්ඡා තියලා ඇමතිවරු ඇවිල්ලා ලොකු කතා කියලා අගමැතිවරයා ඇවිල්ලා ආයෝජන පහුගේ කාලේ මෙච්චර ලැබුණා කියලා සංවර්ධනය ගැන ලොකු පම්පෝරි ගහලා මොනා කිව්වත් මේ බඩු මිල වැඩිවීමයි බදු බරයි ජනතාවගෙන් හංගන්නම බෑ. ඇත්තටම ඒ ගැන ලොකු පැහැදිලි කිරීම රටට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කඩේට ගියාම, වෙළඳපොළට ගියාම, රූපලාවන්‍ය ආයතනයට ගියාම දැන් බ්‍රෂ් එක ගද්දි, ටූත් පේස්ට් එක ගද්දි, අනිත් ඒවා ටික ගද්දි, රේසර් එක ගද්දි ඒවා ඒ වගේ පොඩි පොඩි භාණ්ඩ තොගයක් තියෙනවා. ඇත්තටම ඒවා ගැන කතා වෙන්නෙම නැහැ. ඒක බලන්න පුළුවන් සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ටික ගන්නකොට රට පුරා තියෙන. ඒ වගේ ඉඳන්ම මේ බඩු මිල ප්‍රශ්නේ, බදු බර ප්‍රශ්නේ ආණ්ඩුව කොච්චර උත්සාහ කරත් සංවර්ධන කතා කොච්චර කිව්වත් ඒක වහන්න බෑ. මොකද ඒක දිනපතා පර්ස් එකට දැනෙන නිසා. ඉතින් දැන් මේකට තියෙන එක උත්තරය අපිට තියෙන වෙන උත්තරයක් නැහැ. පාරට බැහැලා පොදු ජන අරගලයක් කරහා ආණ්ඩුව දනගස්සලා බදු බර අඩු කරවන එක, බඩු මිල අඩු කරවන එක, එසේ නොකරනවා නම් ආණ්ඩුව ගෙදර යවන එක. වෙන උත්තරයක් මේකට ඇත්තෙම නැහැ නේ. මොකද්ද උත්තරේ කියලා ඇහුවොත් වෙන උත්තරයක් නැහැ. ආණ්ඩුව හම්බ කරන්නේ තමන්ගේ රටේ ජනතාවගේ අතේ තියෙන ටික උදුර 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 උදුරගෙන ඒක කනවා, ඒක වියදම් කරනවා, ඒක නාස්ති කරනවා. ඒක හරි සරලයි. බూరు ගහන තාත්තා කෙනෙක්, උදේ ඉඳන් රැ වෙනකම් බීලා නාස්ති කරන තාත්තා කෙනෙක්, එයාට බොණ්ඩයි ඒ වැඩ ටික කරගන්න සල්ලි මදි වෙනකොට ගෙදර ඉන්න දරුවන්ගේ අතේ තියෙන ටික උදුර ගන්නවා. නෝනාගේ මාළේගෙන හිමු ගස් දිනනවා, අතේ තියෙන වලලු දෙක ගලවගෙන යනවා. සමහරලාට අත කපලා අරන් යනවා, මුද්ද ගලවන් යනවා. දන්නේම නැහැ අල්මාරියේ තියෙන ටික උදේ පණක් දිනේ වැඩේ දීලා. ඒ වගේ ආණ්ඩුවක් මේ තියෙන්නේ. يعني නාස්තියට තමන් හම්බ කරන්නේ නැතුව, නිෂ්පාදනය වැඩි දියුණු කරන්නේ නැතුව එහෙම කරගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් දැන් ජනතාවගේ අතේ තියෙන ටික උදුර 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 ඒක නාස්ති ක්‍රමයේ යන වැඩ පිළිලකට ගිහිල්ලා තිනවා. ඉතින් මේ තාත්තවට මොකද කරන්නේ කියලා දැන් අහුව මොකද කරන්නේ? එක්කෝ ගෙදරින් ගහලා පන්නන්න ඕන. සමහර වෙලාවට එහෙම කරනවා සමහර තැන්වල. එක්කෝ මේක නවත්තන්න ඕන. ඉතින් ඒ නිසා දැන් අපිට තියෙන ඇත්තම මහපාරේ කරන අරගලයක් හැර, වැඩබිම්වල කරන සටනක්, වැඩ වර්ජන ක්‍රියාවලියක් හැර, ගොවිබිම්වල කරන දෙයක් හැර වෙන උත්තරයක් ඇත්තේම නැහැ. ඒ නිසා අපි තීරණයක් ගන්නවා, තීරණයක් ගත්තා දැවැන්ත උද්ඝෝෂණයක් අරගලයක් ආරම්භ කරන්න. ආරම්භයක් විදිහට පළවෙනි සටන උද්ඝෝෂණය අපි කොළඹදී පටන් ගන්නවා 22 වෙනිදා. මේ මාසේ 22, කියන්නේ ලබන සතියේ හවස 3ට කොළඹදී දැවැන්ත පාගමනක් උද්ඝෝෂණයක් සහ ඊට අදාළ තවත් ක්‍රියාමාර්ග රැසක් 22 වෙනිදාට ගන්න නියමිතව අපි සැලසුම් කරලා තිබෙනවා. අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා මේක පක්ෂක වැඩක් කියලා ගන්න එපා. අපි කියන්නේ ඒකයි. මේක එක එක පක්ෂ එක එක තැන්වල පොඩ 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 කරාට දැන් හරියන්නේ නැහැ. එහෙම කරා යම් කාලයක්. ඒ නිසා අපි නිකන් පක්ෂ කතා පැත්තකට තියලා බදු බර අඩු කරන්න කියන එකටයි, බඩු මිල අඩු කරන්න කියන සටනටයි එකතු වෙන්න කියලා මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලීමක් කරන විශේෂයෙන් වෘත්තීය සමිති වලින්, ගොවි සංවිධාන වලින්, යම් යම් දේශපාලන පක්ෂ වලින්, හැම කෙනෙක්ගෙම මේවට සහභාගී වෙන්න පුළුවන් තනි තනි පුජ්‍යලයන්ගෙන් හැම කෙනෙක්ගෙම අපි ඉල්ලනවා අපි දැවැන්ත උද්ඝෝෂණයක් සටනක් ආණ්ඩුව පැත්තට පෙන්වුවොත් පමණයි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නේ. නැත්තම් ඔවුන් මේ ගමන මේ විදියට ගමන් කරලා මේ රටේ ජනතාවට හිස මතට තව තවත් බදු බර පටවන එක හැර වෙනත් දෙයක් ආණ්ඩුවට ඇත්තේම නැහැ. ඇත්තම කතාව මේ ආණ්ඩුව බෑ කියලා ඔප්පු කරලා ඉවරයි. රනිල් වික්‍රමසිංහට බෑ කියලා ඔප්පු කරන්නේ පළවෙනි කාරණේ. පහුගිය ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහට බලයට එන්න බැරි වටපිටාවක් කොච්චර තිබුණත් මිනිසු තුල විශ්වාසයක් තිබ්බ රනිල්ට පුළුවන් කියලා. අපි තුල කවදාවත් ඒ විශ්වාසය තිබෙන්නේ නැහැ. පොදු සමාජයේ තුල එක්සත් ජාතික පක්ෂය ඇතැම් බලවේග තුල ඒ අය ඒ වටේ හිටපු අය රනිල්ට මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කියලා කිව්වා. රනිල් පිරිසිදු මිනිහා කියලා කිව්වා. පිරිසිදු මිනිහාම තමයි මහ බැංකුවට දුන්නේ වැඩි. දැන් ඒව නේද මේ ආවරණය කරන්නේ මේ. වෙන මොනවාද? ඒව තමයි දැන් මේ ආවරණය කරන්නේ. ඉතින් ඒ නිසා බැංකුවත් සුද්ධ කරා. නිෂ්පාදනය වැඩි දියුණු කරේ නැහැ. අපනයන ආදායම කඩා වැටුණා. රුපියල බාල්දු වුණා. ඔක්කොම වෙලා දින්. ආණ්ඩුවේ සමහරු කියනවානේ දැන් මේ අපනයනේ කඩා වැටීම තමයි මේ ප්‍රශ්නේ කියලා. කවුද වගේ කියන්නේ? රටේ ජනතාව නෙමෙයිනේ.
බලයට ආපු ආණ්ඩුව. එහෙනම් ආණ්ඩුව වගකීම බාර අරගෙන ඉල්ලාස් වෙන්න ඕන. මේ රටේ ජනතාවට ආදරය කරන එකක් නම් මේ ආණ්ඩුව පුළුවන් කෙනෙකුට කරන්න කියලා ජනතාවට එහෙම මාවතක් හොයාගන්න කියලා ඒගොල්ලෝ යන්න ඕන. යවන්න ඕනේ ජනතාව. සමහර රටවල පාලකයෝ ඉල්ලාස් වෙනවනේ Tamanට බැරි වෙනකොට. ඉතින් ඒ වැඩේ කරවන්නත් දැන් මහජන උද්යෝෂණයක් අරගලයක් ඕන වෙලා තිබෙනවා. ඒ නිසා අපි 22 වෙනිදා කොළඹදී පවත්වනවා හවස අපි 2ට ආරම්භ කරනවා කොළඹදී දැවැන්ත පාගමනක්. ඒ වගේම අපි දැවැන්ත රැලියක් පවත්වනවා. උද්යෝෂණ රැලියක් සහ පාගමනක් මේක. අපි සියලු ජනතාවට ආරාධනා කරනවා මේකට සහභාගී වෙලා සහයෝගය දක්වන්න. තම තමන්ගේ අනන්‍යතාවයෙන් එන්න කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. යම් වෘත්තීය සමිතියක් එනවනම්, යම් මාධ්‍ය ආයතනයක් එනවනම්, කවුරු හරි එනවනම් මේකට සහභාගී වෙන්න, සහභාගී වෙලා ඇවිල් එන්න කතා කරන්න, තමන්ගේ අදහස කියන්න, තමන්ගේ විරෝධය පළ කරන්න. අපි ධීවර ජනතාවට ආරාධනා කරනවා. ධීවර ජනතාව දැනටම ලොකු අරගලයක් කරා. ඒක එක්තරා ප්‍රමාණයක ආණ්ඩුව දැන් කරනවා කියලා කියන යමක්. නමුත් උද්යෝෂණ ආපු හැම වෙලාවෙම කරනවා කියලා ආණ්ඩු කියලා තියෙනවා. ජනතාව පාට බැස්සට පස්සේ ඒක නිමන්න, ඒක ටිකක් වහන්න, ඒ වෙලාවට මොනවා මොනා හරි කියනවා. එනිසා ආණ්ඩුව විශ්වාස කරන්නේ නැතුව ධීවර ජනතාවටත් අපි ආරාධනා කරනවා මේ උද්යෝෂණයට අරගලයට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඉතින් සිට අකණ්ඩ දිගට යන දැවැන්ත උද්යෝෂණයක් කරා ආණ්ඩුවට අපි බලපෑමක් කරන්න ඕන. ජන පීඩක ආණ්ඩුවේ මේ වැඩේ නවත්තන්න කියලා. හට කරන්න තමන්ට බැරි නම්, ආර්ථිකය හදන්න බැරි නම් පවු නොදී යන්න කියලා ආණ්ඩුවට කියන්නම සිද්ධ වෙලා තියෙනවා. වෙන විකල්ප මාවතක් ඇත්තෙම නැහැ. පර්ස් එකේ කතා මං කිව්වේ. රටක ආදායම වැඩි වෙනවා නම් ඒක ගලාගෙන එන්න එපැයි ජනතාවට. රටට ලැබුණා නම් එහෙනම් ජනතාවට සහන ලැබෙන්නත් එපැයි. මේ බදු ගහන්න ඕනේ. එහෙනම් මේ බදු ගහන්න, අලුතෙන් බදු ගහන්න ඕනේ නෑනේ. බදු වැඩි කරන්න ඕනේ. බදු වැඩි කිරීම සිද්ධ වෙන්නේ බංකොලොත්කම හින්දම තමයි. වෙන වෙන හේතුවක් නෑ. තව තව ගන්න වෙන්නේ බංකොලොත්කම තමයි. ඉතින් ඒ නිසා ඒකයි මං කිව්වේ මේ ප්‍රශ්නේදී වෙන වෙන ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඒවා මේවා ජනතාවට සමහර තේරෙන්නේ නැහැනේ. යම් කාලයක් යනවා. නමුත් මේ කතන්දරේ මොනා කියලාවත් වහන්න බෑ. ඔබ මම අපි හැමෝම වෙළඳ පොළට යනවා. අපේ එදිනෙදා අවශ්‍යතාවයන් මිලදී ගන්න යනවා. ඒ ගන්නකොට රුපියල් 1000 මාරු කරාම මොකද වෙන්නේ කියන එක කාටවත් හංගන්න බෑනේ. ඉතින් ඒ නිසා දැන් බඩු මල්ල අඩු වෙලා තියෙනවා. විජි සහෝදරයාත් මතු කරා නේ, මේ ආණ්ඩුව එනකොට රුපියල් 1000කට ගත්ත බඩු ප්‍රමාණය දැන් ගන්න බෑ. ඒකට තව මුදලක් ඕන. හැබැයි ඒ මුදල නැති නිසා මොකද වෙලා තියෙන්නේ? බඩු මල්ල ගෙනියන්නේ දැන් භාගයයි. පුළුවන් පිරිසක් ඉන්නව ඇත්ත. යම් එක්තරා සීමිත පිරිසක් ඉන්නවා. කලින් ගත්ත බඩු මල්ල තමන්ගේ ආදායම් වලින් පියවගෙන බඩු මල්ල ගන්න පුළුවන්. ඒක හරි. නමුත් අතිවිශාල ප්‍රමාණයකට ආදායම් වැඩි වෙලා නැහැ. තමන්ගේ දේ උදුරගෙන තියෙන්නේ. බඩු මල්ල කප්පාදු කරගෙන යන එක තමයි රටේ පොදුවේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක ආණ්ඩුවට කොච්චර පම්පෝරි ගැහුවත්, අගමැතිවරයා ඇවිල්ලා කොච්චර සූත්‍ර කිව්වත් ඒක වහන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ හංගන්න බෑ වෙන මොන ප්‍රශ්නේ හංගුවත්. මන්ත්‍රීතුමා 2020 ජනාධිපතිවරණයේදී ඔබතුමාලා ජාතික අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න යනවා කියලා ඔබතුමන් සම්බන්ධයෙන් සාකච්ඡාවට දෙකක් තුනක් විතර පැවැත්වුණා කියලා පොත් වර්තා වෙලා තියෙනවා. ඒ සත්‍යතාවය සම්පූර්ණ බොරු. අපි දැනට වැඩ කරගෙන යන්නේ විධායක ජනාධිපතිවරණය අහෝසි කරන්න. අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කරගෙන, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමයක් ස්ථාපිත කරගන්න 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා ඒ වටා ජනතාවත් පෙළගස්සගෙන අනිකුත් බලවේගවත් පෙළගස්සගෙන ඒක ජයග්‍රහණය කරලා විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් කරන වැඩ හැර ඊළඟ ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් අපි තුල කිසිම විශ්වාසයක්වත් නැහැ. අපි මේ මේකට යන්න බලාපොරොත්තුකුත් නැහැ. ඒ වගේම මේ තියෙන සැබෑ ප්‍රශ්න යටපත් කරන්න තමයි විශේෂ සම්බෝධන කේන්ද්‍රය කියන කතාවක් තියෙනවා. මේ වන්දනාත්ව කේ සම්බන්ධ මොකද මේ කරන්න රටේ ප්‍රශ්න? දැන් මේක ඒක නෙමෙයිනේ. දැන් මේ උද්යෝෂණයේ තියෙන 20 වෙනි සංශෝධනය වෙනුවෙන් නෙමෙයිනේ. 22 වෙනිදා මේ දාලා තියෙන උද්යෝෂණය එතනින් පටන් අරන් ඉදිරියට යන එක 20 නෙමෙයි. 20ක් තියෙනවා ඇත්ත. එක්තරා තර්කයක් ගොඩනගන්න පුළුවන් කෙනෙකුට. එක්තරා තර්කයක් ගොඩනගන්න පුළුවන්. ඒක විතර නම්. හරි. ඒක විතරක් නෙමෙයිනේ.
ඒ අරගලේ තියෙන මොකද අරගලේ පැති දෙකක් තියෙනවා ආර්ථිකය වෙනුවෙන් අරගලයකුත් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අරගලයකුත් තියෙනවා මේ දෙක එකට තියෙනවා ජාතිවාදයට එරෙහිව අරගලයකුත් තියෙනවා රටේ මූලික තුනක් තියෙනවාද අපිට කාටද ජය ගන්න එකක් ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නෙට උත්තරයක් ඕන දෙක ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නෙට උත්තරයක් ඕන ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නෙට උත්තරයක් ඕන ඉතින් ඒ තුනම ඉලක්ක කරගෙන අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ඒකෙදි ඒ අවස්ථාවල අපි කතා කරද්දී අමාත්‍රකාවක් උඩට එන්න පුළුවන් නමුත් මේ තුනත් එක්කම අපි අකන්න අරගලයක මැදිහත් වීමක ක්‍රියාවලියක ඉන්නේ දැන් ආණ්ඩුව දීපු පොරොන්දුවක් තියෙනවානේ අපි කියන්නේ පොරොන්දු ඉටු කරන්න ඒ කාලයට වඩා අඩුද ඒ කාලයට වඩා මොකක්ද කියන කතාව නෙමෙයි ආණ්ඩුව කතා කරේ ජනතාවට පොරොන්දුව දුන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිව්වේ මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරේ ඒක හරි පැහැදිලිනේ කෙලින්ම කිව්වේ මොකද්ද ඉන්ධන මත පණවලා තියෙන බදු ඉවත් කරනවා ඒක කරලා දෙන්නකො රටට එදාට වඩා දැන් අඩු කතා ඒ වැඩක් නැහැ මොනවද අරන් තියෙන්නේ ගොවියාගේ ප්‍රධාන ප්‍රශ්නෙට කිසිම ආණ්ඩුවක් තාම උත්තර දීලා නැහැ ගොවියට ඉඩම් දෙනවා කියන්නේ හරි කමක් නැහැ ගොවියට වතුර දෙනවා කියන්නේ හරි ඒත් කමක් නැහැ ගොවියන්නේ නිෂ්පාදකයා මිල තීරණය කරන්නේ කවුද මිල තීරණය කරන්නේ ගොවියා නෙමෙයි එතනින් ඉවරයිනේ ගොවියා ගොවියට අපි හිතමු ඔක්කොම දුන්නා පොහොරක් දුන්නා වතුරක් දුන්නා අනිත් ජාතිත් දුන්නා දීලා ගොවියට කියලා නිෂ්පාදනය කරවලා මිල තීරණය කරන්නේ කවුද නිෂ්පාදනය කරපු කෙනා නෙමෙයි වෙන කෙනෙක් හැබැයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල තීරණය කරන ඒගොල්ලෝ ඔය එක පන්තියක් ඉන්නවනේ ඒ පන්තිය නිෂ්පාදනය කරන බඩුවල මිල තීරණය කරන ඒගොල්ලෝ ගොවිය නිෂ්පාදනය කරන එකෙත් මිල තීරණය කරන ඒගොල්ලෝ ගොවිය නිෂ්පාදනය කරන භාණ්ඩේ පිරිවැය මත පදනම් වෙලා මිල තීරණය කරන්න ඉඩක් නොදෙන තාක්කල් ගොවියට මොන ආණ්ඩුවාවක් විසඳුමක් නැහැ ඒ ඔක්කොම නිකන් බොරු හරියට දැන් අර සමහර ගම්වල කුකුල්ලු හදන කුකුල් ව්‍යාපාරයේ දෙන අයට ඔක්කොම දීලා ඔක්කොම කරවගෙන ඉවරලා ඒ මිනිස්සුන්ට මොකුත් නැහැ අරගොල්ලන්ගේ මිලටම අරගෙන යනවා ගොවියත් ඒ ගානට දාලා තියෙනවා නිෂ්පාදකයෙකුට මිල තීරණය කරන්න බැරි නම් භාණ්ඩයක එතන මොකද්ද තියෙන්නේ ඉතින් අපේ රටේ ගොවියට UMP ආණ්ඩුවවත් ශ්‍රී ලංකා ආණ්ඩුවවත් මොන ආණ්ඩුවවත් ගොවියගේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ ගොවියගේ නිෂ්පාදනයට මිල තීරණය කරන්න ව්‍යුහයක් සකස් කළ නැති එක. අද වට්ටක්ක හෙට බම්බුටු අනිත් අම්මිරිස් දැන් මම මේ ළඟදී ගලෙන් බෙදුනා වේගය පක්ෂ වැඩකට අම්මිරිස් අක්කර ගානක් අත්තරලා දිනව කඩන්නේ නැතුව. කඩන්නේ නැහැ. ගස්වල කරල් පිරලා. මං කිලෝ එකක් විතර කඩන් ආවා ගෙදර පාවිච්චියට. කඩන්නේ නැහැ. අත්තරලා දාලා තියෙන්නේ. ඒවයි දැන් ඉදිච්චා ඉස්සර වේලනවා දැන් ඒකෝ මහතුරු කියපු දේ තමයි මේ ඉදිච්චා වේලන්නත් බෑ ඔක්කොම කුණු වෙනවා ඉදිච්චා ඒ හදලා තියෙන විදිය අමු මිරිස් වලටම විතරයි ඒක කඩන්න පුළුවන් වේලන්න බෑ ඉදුණු ගමන් කරලා කුණු වෙනවා ඔන්න කෘෂි කර්මාන්තේ වැඩක් තියෙන්නේ නැහැ මොකක්වත් අපි තුම අත ගොවියෝ රටේ පිළිවෙලක් නැති නිසා ගොවියෝ අතන වට්ටක් හදනවා මෙතන වට්ටක් හදනවා සලස්මක් නැහැනේ එකට සලස්මක් නැහැ. එතකොට අපි තුමු යම් නිෂ්පාදනයක් වැඩිපුර එනවා කියලා. තෝක වශයෙන් එහෙනම් ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා. සීතාගාර පද්ධතියක් ඉදි කරලා ඒ ටික අරගෙන ඉවරලා මේකට දාලා ඊට පස්සේ ටික වෙළඳපොළට දෙන්න. මේක මොකක්වත් නැහැ. අපේ ගෙදර ෆ්‍රිජ් එකේ අපි තක්කාලි කිලෝ එකක් ගෙනින් දාගත්තොත් මිසක් කෘෂිකර්ම වැඩපිළිවෙලක් නැහැ. ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. ගිහින් දාගන්න. අපි දැන් ගෙදර ෆ්‍රිජ් එකේ සමානව මාස ගානක් තියන් ඉන්නවනේ තක්කාලි කිලෝ එකක් විතර ලුණු මිරිස් සතරයි අරකටයි මේකටයි කරවල ටිකටයි සලාදෙට කප කප දාලා එතන පෞද්ගලිකව මිනිස්සු ගෙනින් ෆ්‍රිජ් එකේ දාගෙන තියන් ඉන්න හින්දා යම් උත්තරයක් තියෙනවා වෙන මොකද තියෙන උත්තරේ ආණ්ඩුවට පුළුවන් ද එක තක්කාලි ගෙඩියක් අරන් කොහේ හරි තියාගෙන ඉඳලා වෙළඳපොළට දෙන්න බඩු නැති වෙනකොට බෑනේ වට්ටක්යක්වත් තියාගන්න ඉස්සර අපේ ගෙදර වට්ටක් එල්ලලා තිබ්බනේ අවුරුද්දක් කුසියේ දුමලක අවුරුද්දක් තිබ්බනේ වට්ටක ගෙඩිය ඊළඟ අවුරුද්දේ කපලා අරන් ඇටරි කරන් හිටෙව්වා වට්ටක ටික කෑවා මුකුත් උන්නේ නැහැ එහෙමවත් උත්තරයක් නැහැ නේ. ඒ මේක තියාගන්නත් බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. කොහොම හරි ගත්තා කුෂි කර්මාන්තේ නම් ඉවරම කරලා ඉවරයි. ගොවියත් ඉවරයි. හරි. අනිත් පැත්ත ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ.
කෘෂිකර් ඒ කියන්නේ ගොවියට මිල තීරණය කරගන්න ලබන ක්‍රමයක් නිර්මාණය කරන්න ආණ්ඩුව සකස් කළා නැහැ. පිටිමිල වැඩි වෙනකොට බේකරීමියන්ගේ සංගමයක් තියෙනවා, පාන්ගෙඩිය මිල තීරණය කරනවා. කොහමද නිෂ්පාදකයක මිල තීරණය කරගන්නවා. හැබැයි ගොවියගේ ප්‍රශ්නේදී ව්‍යුහයක් නැහැ, යාන්ත්‍රණයක් නැහැ, ආණ්ඩුව හදලා නැහැ. අපි උත්සාහ කරනවා ඉස්සරහට හදන්න ගොවි ව්‍යාපාරය එකතු කරලා වැඩ පිළිලක් දාලා ගොවියට මිල තීරණය කරන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරගන්න අපි අරගලයක ඉන්නවා. ඇත්තටම ඒකට ගොවියෝ තව ඒකට තාම සූදානම් නැහැ. එකතු වෙලා මදි. හරි, නැත්තම් බේකරීම යන්න පුළුවන් නම් පිටි වැඩි වෙනකොට පාන් වැඩි කරන්න, පිරිවැය වැඩි වෙනකොට ගොවි සංගම් එකතු කරලා අපි කියන්නේ මේ ගන්න තමයි තක්කාලි දෙන්නේ. නැත්තම් නිකන් හිට බලන්න. ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන් වියත්මක සංවිධානය කියලා රැසින් මාලාව පවත්වාගෙන යනවා. ඔවුන් කියන්නේ ඔබතුමාල මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නම ඉදිරිපත් කරන මේ රටේ ආර්ථිකය හා සම්බන්ධ සාහිත්‍ය මේ රට අරාජික තත්ත්වයට පත් වෙලා යනවා කියලා. ඒ වගේම පුවත් වාර්තා වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ අර ඉදිරි දේශපාලන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා, රටේ ජනාධිපතිවරයා වශයෙන් ජාතික ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා කියලා. යම් විදියකින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඒක ඔබතුමාලගේ පක්ෂයට අභියෝගයක්. මේමයි තනි තනි වීරයෝ වගේ එන මිනිස්සු අපි කවදාකවත් ගණන් ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභයට වඩා දේශපාලඥයෙක් නේද? අති දැවැන්තයිනේ. දැනුත් එහෙමයිනේ. මහින්දර මොකද උනේ? මහින්ද අපි අභියෝගයක් විදියට ගත්තා, ගත්තා වගේම මහින්දව යැව්වා. ඔයිට කල්නුත් ඔහම ආව කට්ටිය. චන්ද්‍රිකාවේ මේ රට අනිත් පැත්ත පෙරනවා කියලා. මානුෂික මූණුවරක් දෙනවා, ආර්ථිකය හදනවා, ඈ ආවල් රැජින, ආවලාගේ දුව, අහවලාගේ කවුද නේ බිරිඳ, ඔක්කොම කියලා ආවේ. රජින කියලා උඩින් ගෙනල්ලා බැස්සුවා නේ, ගෙනල්ලා බස්සලා උස්සලා ගත්තා. හැදුවද රට? චුටගෙන හැදුවද? හැදුවේ නෑ. හදන්න බෑ. තනි තනි වීරයන්ට මේක කරන්න බෑ. තනි පුජ්‍යල ප්‍රශ්නවලට මේක උත්තර හොයන්න බෑ. හරි, එහෙනම් ඉතින් මහින්ද රාජපක්ෂ ගෝඨාභයට අපුරක් නේ. හැදුවද රට? විනාශම කරලා නේ ගියේ. දූෂණය, හොරකම, වංචාව ලංකා ඉතිහාසයේ ඒකේ රාජකීය පාලනය බවට පත් උනේ රාජපක්ෂ යුගය. ඕනම යුගයක හොරකම් කළා තිනවා, වංචා සිද්ධ වෙලා තිනවා. නමුත් දේශපාලන සංස්කෘතියක් විදියට උච්ච ස්ථානයට ලංකාවේ ආවේ රාජපක්ෂ පාලන සමයේ. ඔය රාජපක්ෂලාට මේ රට හදන්න පුළුවන් කියලා අපි කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ. පහුගිය අවුරුදු මේ තුනකට ආසන්න කාලේ තරඟයට රට ගියේ ණය ගේන්න. එතකොට අපි දැක්ක පහුගිය කාලේ පුරාවට දැන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා ගිහිල්ලත් ඉල්ලන්නේ ණය. අගමැතිවරයා ගිහිල්ලා ඉල්ලන්නේ ණය. එතකොට දැනුත් ආණ්ඩුව කියනවා අපි අහට දීලා මෙච්චර ණය ගත්තා, මෙහාට දීලා මෙච්චර ගත්තා, ඒ වගේ ප්‍රශ්නයක් තමයි අහුවේ. දැන් ඩොලර් බිලියනක් ණය ගත්තා, ඒක ටිකක් ලොකු කපංකමක් වගේ කියලා. හැබැයි ඉතින් ඩොලර් බිලියන අරගෙන ආපහු හැරෙනකොට ඩොලර් බිලියන ඉවරයි. අපි මේ අවුරුද්දට 2018 අවුරුද්දේ බිලියන 4ක් ඩොලර් බිලියන 4ක විදේශීය ණය ගෙවන්න තියෙනවා. ඒ ණය සඳහා ගෙවන මුදල් අපි හොයන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ අසාර්ථකකම සහ ආර්ථික ක්‍රියාවලිය තුළ තියෙන අසාර්ථකකම තමයි වැඩිපුර ණය කරමින් යන්නේ රට. ඒ නිසා තමයි මම සඳහන් කළේ දැන් ආණ්ඩුවේ විදේශ සංචිතය, රටේ විදේශ සංචිතය වැඩි කරගන්න ණය ගන්නවා ආණ්ඩුව. ණය ගන්න යනකොට දැන් ආණ්ඩුව ණය ගන්න අර ගමේ ණය ගන්න අපි හදිස්සියට ණය ගන්න ඕන වුණාම සාමාන්‍ය කෙනෙකුෙන් ගනුදෙනුවක් කරගන්න බැරි වුණාම ගමේ ඉන්න පොලියට සල්ලි දෙන අය. අපේ ඌමනා දැනගත්තාම කීයද කියලා 10%ටත් දෙනවා. ඌමනා වැඩි නම් 10%ටත් ගන්නවා. මේ ආණ්ඩුව ණය ගන්නෙත් එහෙම. ඒ නිසා මේ රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව පහුගිය අවුරුදු 3ට දින 1100කට ආසන්න ප්‍රමාණයක් මේ ආණ්ඩුව ගත කරලා තියෙනවා. බිලියන 3300ක් ණය කරලා තියෙනවා. බිලියන 3300ක් ණය කරලා තියෙනවා. දවසට කෝටි 300ක් ණය කරනවා. ඉතින් ඒ ණය වේගයෙන් ණය කරන එකේ තවත් එකක් තමයි මේ බිලියනේ ණය. ඒ නිසා ඔය බිලියනේ නවතින්නේ ආපහු ලබන මාසේ ආයෙත් සල්ලි ගන්න වෙනවා. ලබන මාසේ ඊළඟ මාසේ ගන්න වෙනවා. EPF සහ රක්ෂණ සංස්ථාව, බැංකු කොටස් වෙළඳපළට දාන්න මේ වෙනකොට සැලසුම් සකස් කරන ප්‍රතිපත්ති ෆ්‍රේම්වර්ක් එකක්. ප්‍රතිපත්ති රාමුවක් හදන්න ADB එකෙන් ණයක් ගන්න ගිවිසුම අත්සන් කළා තියෙන 2016. ඒ ගිවිසුම අනුව රක්ෂණ සංස්ථාව, රාජ්‍ය බැංකු, රාජ්‍ය සංස්ථා,
ගෑස් සමාගම ඇතුළු ආයතන ගණනාවක් කොටස්වලට බලට දාන්න සැලසුම් සකස් කරලා තියෙන මුදල් හොයන්න. ඉතින් ඒ නිසා ආණ්ඩුව තියෙන දේවල් විකුණම් ගිහිල්ලා අවසානයේ රාජ්‍ය ආදායම් ලබන ආයතන ටිකක් විකුණන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඒ පිට රටින් ගන්න ණය ගන්න තියෙන අපහසුතාවයන් නිසා ADB එකේ කොන්දේසි, World Bank එකේ කොන්දේසි, මේ IMF එකේ කොන්දේසි සම්පූර්ණ කරන්නේ. ඉතින් ඒ නිසා මේක ආණ්ඩුවේ හපංකමක්වත් හැකියාවක්වත් නෙමෙයි. මේ ක්‍රමයට බැහැ ණය නොවි රට අඟලක්වත් ඉස්සරහට රයන්න වෙන ණය රට සංවර්ධනය වෙනුවට නාස්තියට වංචාවට දූෂණයට අද අපේ රට ගිලෙමින් තියෙන්නේ. ඒකට තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ජනාධිපතිවරයා අගමැතිවරයායි ලෝකෙ වටේ ගිහිල්ලා අපේ රටේ මෙන්න මේ භාණ්ඩ විකුණන්න තියෙනවා, අපේ රටේ බඩු විකුණන්න තියෙනවා, මේවා මෙන්න මේවා කර්මාන්ත තියෙනවා, අපිට මේවට අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. අනේ කීයක් හරි දෙන්න කියලා ඉල්ලනවා තමයි කරන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඒ නිසා මේක මේ රටේ પરම්පරා ගානක ජනතාවක් ණය කරමින් තියෙනවා. දිනකට බිලියන 3 ගානේ ණය කරලා මේ ආණ්ඩුව. ඒකේ කොටසක් තමයි ඔඩොල බිලියන. අර ඉසල් වලට භූමිතල් කලවම් කරන හිඳ තමයි භූමිතල් වැඩි කරේ කියන වගේ ජනතාවසම් මතයක් තියෙනවා. මේ සෝඩා වැඩි කරයි කියලා අරක් වලට දාන්නේ. ඔයිද ආණ්ඩුවේ සමහර උත්තර එහෙමනේ තියෙන්නේ. ආණ්ඩුව බස් වලට වාහන වලට තෙල් ගහද්දී කලවම් කරලා භූමිතල් ගහනවා කියලා තමයි භූමිතල් මිල වැඩි කරා කියලා කියන්නේ. හැබැයි උත්තරේ හොවන්න ඕන ඔහොම නෙමෙයිනේ. දැන් කිව්වා වගේ අරක් වලට ගන්න සැන්ටින් වලත් නේ සැන්ටියට දාන සෝඩා බෝටලෙත් මිල වැඩි කරන්න පුළුවන්. මොකද අරක් බොන එකට පාලනය කරන්න කියලා. ඉතින් එහෙමනේ ආණ්ඩුව හැමදාම කරේ. එතකොට අමුවට ගහනවා. සෝඩා නැතුව. ආණ්ඩුව බැරි වෙනකොට බැරිකම වහගන්න හැමදාම මැක්ක වගේ ඕක කියනවා. ඕකෙන් ආණ්ඩුවට තමන්ගේ බැරිකම වහගන්න බැහැ. එනිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් මේ රටේ නිෂ්පාදනය වැඩි කළා, රටේ ජනතාවගේ අපනයන ආදායම් වැඩි කළා, රටේ ජනතාවගේ බදුබර අඩු කළා, බඩු මිල අඩු කළා පෙන්නන. නිකම් බොරු කයිවාරු සහ බොරු චෝදනා ඉදිරිපත් කර කර ඉන්නේ නැතුව. ප්‍රතිවිරුද්ධ හමුදා පාවිච්චි කරන තැන්වලට අනිත් පාර්ශ්වය ප්‍රහාර එල්ල කරනවා ලෝකෙ ඕනම තැනක. ඒ හැටිනේ. නම ගොවි ජන සේවා මධ්‍යස්ථානය හරි අහවල් පාසල හරි අහවල් ගොඩනැගිලි ලදුරු පාසල හරි නම මොක වුණත් එතන ප්‍රාගෝණ උස්සෝ කැරපොත්ත වගේ විවිධ මර සංවිධාන නම් ක්‍රියාත්මක වෙන්නේ අනිත් පාර්ශ්වය එතෙන්ට ප්‍රහාරයක් එල්ල කරනවාම තමයි. කොයි යුද්ධෙදිත් කොයි අරගලෙදිත් ඒව නම් එහෙම තමයි. ඊට වඩා බරපතල විනාශයක් නාස්තියක් තමයි මේ කරන්නේ මේ වියදම් කරලා මේ කුලී අරගෙන. කුෂ්කර්ම අමාත්‍යංශයේ වාහන ඇමතිවරුන්ගේ වියදම් ඊළඟට නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් මේ ගොඩනැගිලි නඩත්තු කරන වියදම් ඒ දේවල් ගත්තම ඔය කියනවත් එක්ක මහා විශාල එකක්. හරි වෙන පැත්තකට යන්න ඕනේ නැහැ නේ. අපි අවසන් කරගෙන පොඩි එකක් කියන්නද? චූටි කියලා. මහින්ද රාජපක්ෂ, බැචිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ කියලා ගත්තොත් ඔය පවුලේ දේශපාලනයේ දුර්වලම පුරුක තමයි බැසිල් රාජපක්ෂ. එහෙම ගෝඨාභය රාජපක්ෂ. ඔය රාජපක්ෂ පවුලේ ගත්තොත් දේශපාලනයේ දුර්වලම කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා ඔය ගේනවනම් ගේන්න හදන්නේ. අසාර්ථකයි දැම්ම මතක තියාගන්න. අනිත් එක ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල මොකද්ද ඒ කතා කරපු දේවල්? ඒකේ කිසි අලුත් එකක් නැහැ. පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂය කරපු සහ එක්සත් ජාතික පක්ෂයේ කියපු දේවම තමයි ඒක ඉදිරිපත් කරේ. අර ආයෝජන මණ්ඩල සම්බන්ධයෙන්, රාජසේවක සම්බන්ධයෙන් UNP ප්‍රතිපත්තිය. UNP ප්‍රතිපත්තිය තමයි මහලොකුවට මේ සැංග්‍රිලා එකේ ඉදිරිපත් කරේ. වෙන මොකක්වත් නෙමෙයි. එතන කිසි අලුත් දෙයක් නැහැ.